අපි දැන් සූදානම් වෙන්නේ ඉතාමත්ම වැදගත් පලිබෝධ නාශකයක් විදියට අපි සලකා බලන පලිබෝධ නාශක අතර අපි මේක භාවිතා කරන්නේ නැත්නම් දිලීර නාශකයක් විදියට බෝග වගාවේදී මේ මේක හඳුන්වන්නේ බෝඩෝ මිශ්‍රණය කියලා මේක අපි රටේ ඈත අතීතයේ ඉඳන් භාවිතා කරා කෘෂිකාර්මික බිම්වල පලිබෝධ දිලීර රෝග පාලනය කිරීම සඳහා මේක ආරම්භ වෙන්නේ ප්‍රංශයේ කියන රටේ බෝඩෝ නගරයේ ඇතිවෙච්ච ඒ ප්‍රදේශවල ඇතිවෙච්ච මිදි වගාවක දිලීර රෝගය පාලනය කරන්න මේක භාවිතා කරලා තියෙනවා ඒ අනුව අපේ රටෙත් පසු කාලීනව දිලීර රෝග පාලනය කරන්න මේ බෝඩෝ මිශ්‍රණය යොදාගෙන තිනවා අපේ ගොවි මහත්තුරු ඒක සාර්ථක ප්‍රතිඵලක්පත් කරගෙන තිබ්බා ඉතින් ඒ නිසා පසුගිය කාලේ විශාල වශයෙන් වෙළඳ පොලේ තිබිච්ච රසායනික ද්‍රව්‍ය නිසා අපිට මේ වගේ දේවල් ගොවි ජනතාව අතර ප්‍රචලිත වුණේ නැහැ උනාට මේ දේවල් වලින් ඉතාමත්ම අඩු මුදලක් භාවිතා කරලා ඉතාම හොඳ ප්‍රතිඵලයක් ගොවි මහත්තුන්ට අත්පත් කරගන්න පුළුවන් මේක භාවිතයේදී අපි යොදා ගන්න මේ අමුද්‍රව්‍ය වලට සාමාන්‍ය ලීටර 16ක ටැංකියකට අවශ්‍ය දිලීර නාශකය සකස් කරගන්න රුපියල් 100කට වඩා අඩු මුදලක් තමයි වැය වෙන්නේ අපි වෙළඳ පොලට ගියාට පස්සේ මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් දිය ගැසූ හුණු කියලා අපි මේ හඳුන්වනවා මේ හුණු ගන්න පුළුවන් නැත්නම් අලු හුණු ඒ දෙකම මේ සඳහා භාවිත කරන්න පුළුවන් ඒ වගේම අපි තඹ සල්ෆේට් නැත්නම් කොපර් සල්ෆේට් කියලා හඳුන්වනවා නැත්නම් පල්මානිකම් කියලා සිංහල බෙහෙත් බඩු අලෙවි කරන ස්ථානවලින් මේක ලබා ගන්න පුළුවන් මේ දෙක තමයි භාවිත කරන්නේ මේ බෝඩෝ මිශ්‍රණය සකස් කරන්න ඉතින් මේකේ ප්‍රධාන දිලීර විදියට අපි සැලකුවත් පාලනය කරන්නේ ප්‍රධාන විදියට සාකවල මූල පද්ධතියට ඇතිනවා මුල් කුණුයි වගේ රෝග. අන්න ඒවා පාලනය කරන්න අපිට මේක පසට යොදන්න පුළුවන්. ඒ වගේම පත්‍ර පුල්ලි රෝග, ඒ වගේ දේවල් පාලනය කරන්න. ඒ වගේම පත්‍රවල ඇති වෙන යම් යම් රෝග පාලනය කිරීම සඳහා දිලි රෝග පාලනය, පිටිපුස්, යටිපුස් වගේ රෝග පාලනය කරන්න මෙන්න මේ දිලීර නාශකය යොදා ගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ගොවි මහත්තුරුන්ට අඩු කාලයක් තුලදී තමන්ට අවශ්‍ය කරන පලිබෝධ නාශකය පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨයට යොදන්න පුළුවන් මේ වගේ පලිබෝධ නාශකයක් යෙදීමේ වෙළඳ පොළට යන්න අවශ්‍ය වෙන්නේ මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දෙක ලබා ගන්න විතරයි. ඉතින් මේ අපි ලීටර 20ක පලිබෝධ නාශක මිශ්‍රණයක් සකස් කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙතනදී සලකා බැලුවොත් දිය ගැස වුණු ග්‍රෑම් 300ක් අපි මේකදී යොදා ගන්නවා. ඒ වගේම කොපර් සල්ෆේට් නැත්නම් පල්මානික්කම් ග්‍රෑම් 100ක් මේ සඳහා අපි භාවිත කරනවා. මේ දෙක තමයි සාමාන්‍යයෙන් ලීටර 20ක ප්‍රමාණයක් අවසානයේදී අපිට ලබා ගන්න පුළුවන් දිලීර නාශක විදියට. මේක අලු හුණු ග්‍රෑම් 300 වතුර ලීටර 18ක මිශ්‍ර කරනවා. ලබාගත් උහුණු ටික හොඳින් දිය කරනවා ජලයේ දිය කළා ඊළඟට කරන්නේ අපි ලබා ගන්න පල්මානික්කම් නැත්නම් කොපර් සල්ෆේට් ටික හොඳින් දිය කර ගැනීම ඒ සඳහා අපි මේ සඳහා ග්‍රෑම් 100ක් අපි ලබා ගන්නවා කොයි ග්‍රෑම් 100 මේ වගේ ප්ලාස්ටික් භාජනයකට දාලා එකට වතුර ලීටර 2ක් අපි යොදා ගන්නවා මේක ද්‍රාවණය සකස් කර ගන්න මේ විදියට මේ විදිහට අපි කොපර් සල්ෆේට් නැත්නම් පල්මානික්කම් ද්‍රාවණය සකස් කර ගන්නවා හොඳින් දිය කර ගන්නවා මේ පල්මානික්කම් කයට හොඳින් ජලයේ දියවන ආකාරයට එහෙම සකස් කරගත්ත මේ ලීටර 2ක ප්‍රමාණය කලින් සකස් කරගත්ත හුණු ද්‍රාවණය ලීටර 18ක් මේ ලීටර 18න් කොටසක් අපි මේ පල්මානික්කම් ද්‍රාවණයට එකතු කරනවා එකතු කරලා අපි බලනවා මේකේ පදම කොහොමද කියලා ඒ පදම පිරිවිලා තියෙන ආකාරය අපි දැන් මේක බාස්කට් එකට දාලා මේ විදියට මේ පල්මානික්කම් ද්‍රාවණය. එතකොට මේ පල්මානික්කම් ද්‍රාවණයට අපි අර කලින් සකස් කරගත්ත හුණු දියරයකින් කොටසක් එකතු කරනවා. සාමාන්‍යයෙන් අපි කලින් කිව්ව ලීටර 18ක් මේ ලීටර 18න් ලීටර 12ක් අපි මුල් අවස්ථාවේ මේ ද්‍රාවණයට එකතු කරනවා. මේ හුණු ද්‍රාවණය යොදලා හොඳින් මිශ්‍ර කිරීම කරනවා මේ ආකාරය හොඳින් මිශ්‍ර කළා අපි ඒකේ අපි බලනවා මේකේ පදම කොහොමද කියලා මේ පදම
සැකසීලා තියෙන ආකාරය බලන්න අපි මේ පිරිසුදු යකඩෑනයක් මේ සඳහා භාවිතා කරනවා. එතකොට මේ පිරිසුදු යකඩෑනයක් මේ ද්‍රාවණය ගිල්ලලා සුළු මොහොතක් ගිල්ලා තැබීමෙන් අපි මේකේ පදම නිරීක්ෂණය කරනවා. අපිට පේනවා මේ සුළු වෙලාවක් මේක දාලා තියෙනකොට මේකේ තඹ පැහැයට අර තඹ කොප අණු මේ යකඩෑනේ තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වෙනවනම් මේක මේකේ ද්‍රාවණයේ කොප ප්‍රමාණය වැඩි. එතකොට පදමෙන් නැවත ජලය හෝ අර හුණු ද්‍රාවණය නැවත එක් කිරීම තමයි කරන්නේ. එතකොට අපි නැවත මෙහෙම හුණු ද්‍රාවණය එකතු කරනවා. මොකද මේ යකඩෑනේ කහපාට අපිට පේනවනේ. ඒ කියන්නේ තඹ තැම්පත් වෙලා තියෙනවා නේ. එතකොට මේ තඹ දිය වෙලා යන්න ඕනේ. හොඳ පදමට එනවා කියන්නේ අපි අවස්ථාව තමයි. එතකොට නැවත මෙහෙම අපි හුණු ද්‍රාවණය එකතු කරනවා. එතකොට භෝග වගාවට යොදන අවස්ථාවේ මෙහෙම මේ අපි යොදා ගන්න යකඩෑනේ හෝ ඒ යොදා ගන්න පිරිසුදු පිහිතලේ තඹ තැම්පත් වෙලා තියෙන්න බෑ. කහ පැහැ නැති වෙන්න ඕනේ. තඹ පැහැ නැති වෙන්න ඕනේ. මේ අවස්ථාව තමයි භෝග වගාවට නැත්නම් අපේ කුෂිකාර්මික භෝග වලට යොදන්න හොඳ පදමාව කියලා අපි සලකන්නේ. එතකොට මේ අවස්ථාවේ තමයි අපි මේක භෝග වගාවට යොදන්නේ. අත්‍තර මේක දිලිරනාශකයක් විදිහට ක්‍රියා කරනවා වගේම මේකේ තියෙන මේ කොප ඒ වගේම කැල්සියම් ඒ වගේම සල්ප කියන මේ සංයෝග සහක පෝෂක විදිහටත් මේක වක්‍රාකාරයෙන් ක්‍රියා කරනවා. දීතිකස අංශුමාත්‍ර මූලද්‍රව්‍ය විදිහටත් ක්‍රියා කරනවා. ඒ වගේම සල්ප කියන එක සාකොල මයිටාව පාලනය කරන්නත් ක්‍රියා කරනවා. ඒ වගේ අවස්ථා කියන්නේ බහු විදියට මේක අපිට භෝග වගාවේදී වැදගත් වෙන දිලිර නාශකයක් වුණත් සහක පෝෂක විදිහටත් මේක අපිට වැදගත් වෙනවා. එතකොට මේ වගේ දිලිර නාශක නැත්නම් කෘමිනාශක යොදන්න ඕනේ සවස් කාලේ විශේෂයෙන් සවස 4න් විතර පස්සේ දැඩි හිරු එළිය පහවලා ගිය අවස්ථාවක තමයි මේ වගේ විශේෂයෙන් අපි කලින් කතා කර කොහොම නිස්සාරකේ සුදුරුන් නිස්සාරකේ කුරුදු කොළ නිස්සාරකේ ඊට පස්සේ මේ බෝඩෝ මිශ්‍රණය වගේ මේ දේවල් දැඩි ඉරු රශ්මිය තියෙන අවස්ථාවල මොකද දැරි එරියට මේව යෝජනය වෙන්න පුළුවන්. ඒ නිසා හවස් කාලේ සූර්යාලෝකය පහවලා ගියාට පස්සේ තමයි මේක අපේ ශේෂ්ත්‍ර වලට යෙදීම වැදගත් වෙන්නේ. එතකොට තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යොදන කොටත් විශේෂයෙන් ශාක පත්‍ර මත මීදුමක් විදිහට රැඳෙන්න शाखपत्र अर बिंदु बिंदु बेरेन्न मे पत्र मीधुमक रंदन भी तीरता माई अभी मे दिलीरनाशको कुमीनाशक युदागा अवस्थता है भोग वगावट युदंड खाली आधारे मेक पेरीमट लक्कलता माई स्पे टैंक आधारे ते भोग वगावट युदंड मुखद पेरीमतुलिंग अट मे द्रावणे दिन यम यम कोटा अयन कल अट मे युदागा स्पे टैंक नोसल हिरवीम निशा पास विविध कैटलोट मून पान सिद्ध है।